චිසලෙක්ට දැන් ලසිත් මාලිංග අපි දැක්කොත් එහෙම වසරක කාලයක් ඔහුගේ ක්‍රිකට් ඔහුට අහිමි වුණා විශේෂයෙන්ම ඔබලාම කණ්ඩායමෙන් ඉවත් කරන්න ගත්ත තීරණයත් එක්ක දැන් ඒ අපි දැක්ක ලසිත් මාලිංග කණ්ඩායම රැකුණු ගමන් ඔහු දැක්කු දක්ෂතාවය එතකොට මේ වසරක කාලයක් ඔහුව මොකද ඔහුගේ අවසාන කාලය ඔහු ඉන්නේ ඔහුගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය අපි ගත්තේ නැහැ මේ තේරීම් කමිටුවේ වැරදි තීරණ කියලා මම කිව්වොත් එනවා මොකද ඔබතුමා ඒක දිනුත්තර නැකතයි මම එහෙම තීරණ කරන තු වැඩි තීරණ හින්දා ලසිත් මාලිංග අපිට අවුරුද්දක් ක්‍රිකට් අහිමි වෙලා ලසිත් මාලිංග. ලසිත් මාලිංගගේ ෆිට්නස් ගැන ඔබතුමා දැනගෙන හිටියද අපිට වඩා? නැකත මම අහන්න ඔබතුමා නැහැ. ඒක නම් කියන්නේ. අපි දැනගෙන හිටියන්නේ එයා ෆිට් නැද්ද කියලා. එයා 100% ෆිට් නම් ගැස්සුවා. ඒ අවුරුද්ද කාලයක් එයා ශාරීරික යෝග්‍යතා ප්‍රශ්න තිබුණා. ඒ වෙයි ක්‍රිකට් යොමුත් නැහැ නේද ඉතලම. එකින් දෙකට දිගට. ඒක ළමයි දුක ප්‍රශ්න. අපිත් කැමති ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් ගස්සන්නේ. මැච් දිනුත් මේ වගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනකත් නැහැ. අම්බේ නෙවෙයිත් නැහැ. අපරණ දස්සේ තියෙන්නේ ආසියානු කුසලානිය වගේ වැදගත් තරගාවලියක් තියෙන අවස්ථාවක ඔබතුමා කොහොමද කාන්තා ක්‍රිකට් මේ තරගාවලියක තරග තීරක වෙන්නේ? මොකද අපි ක්‍රිකට් ආයතනයේ විමසුවාම කියන්නේ ඔබතුමාගේ මල්ලිනෙක් නිසා ඔබතුමා පත් කළයි කියලා. මේ තරගාවලියට. ඉතින් මෙතන ඒ ප්‍රශ්නයක් තියෙන ඇත්තටම තරග තීරක ඉදිරියට ඒෙන් කම්පියුස් සභාපතිවරයා විදියට ඔබතුමා ඉති ඔබතුමා ගිහලා කාන්තා ක්‍රිකට් තරග තීරක මේක පොඩ්ඩක් සදාචාරාත්මක නැහැ නේද? ඇයි මේ මේක ඔබතුමා निराකරණය කරගන්නේ නැත්තේ? ක්‍රිකට් ආයතනයක් කිසිම දෙයක් निराකරගන්න ඕනේ නැහැ. මම කිව්වාගේ ICC කෙන් ප්‍රශ්නයක් නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ප්‍රශ්නයක් නැත්තම් මම දන්නවා ඔබතුමාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ස්ටියරින් කමිටුවට යොමු වෙන චෝදනාවක් තමයි මේ දේශීය තරග නරඹන්නේ නැහැ කියන එක. එතකොට මම දැනගන්න කැමති මේ මෙතන සමස්ත තේරීම් කමිටුම ඉන්නේ හින්දා අදාළ පුද්ගලයන්ට ලබා දීලා තියෙන වගකීම් මොනවද කියලා පැහැදිලි කරන්න ඕනේ හොඳයි. 1/1 දේශීය තරග නරඹන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඒක කවුද චෝදනා කරන්නේ? අබ්දුස්සන් බලන්න. අබ්දුස්සන් දැන් අශාන්තියෙන් කොටින් අශාන්තියෙන් වගේ ක්‍රීඩකේ දිගින් දිගටම දක්ෂතාව දක්වද්දී ටීම් එකේ නැහැ. දැන් මම අහන ප්‍රශ්නය අතුසන් කියලා නෙමෙයි. නෑ මම අතුසන් නෙවෙයි. තේරිම් නෑ තේරිම් වල කවුරු කියන්නේ? පොඩ්ඩක් තේරිම් කමිටුවේ දැන් සමාජික ඔක්කොට ඉන්නවනේ. ඒ අයට ලබා දීලා දෙන වගකීම් ටික මොනවද කියලා කියන්නේ? මෙහා දේශීය තරග මෙහා නෑ එහෙම කිසිම ස්පෙෂලිස්ට් වගකීමක් දීලා නෑ. අපි කතා වෙලා ඒ ටුර්නමන්ට් එක හැටියට අපි ඒක මැනේජ් කරනවා. Thank you.